අයිබෝන් සියල් දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ රිවිව අරින YouTube channel එකෙන් අරගෙන එන තවත් brand new video එකකට මේ video එකෙන් අපි බලන්න යන්නේ 2017 දී release වුණ The Layover කියන comedy romance movie එක ගැන. ඔන්න එක්තරා කෙල්ල දෙන්නෙක් ඉන්නවා. ගමනක් යද්දී මේ දෙන්නට හම්බ වෙන ටිකක් විතර හොඳ පෙනුමක් තියෙන කොල්ලෙක්ව දැකලා ඒ කොල්ලව දැලේ දාගන්න මේ කෙල්ල දෙන්නා තරඟ කරන්න පටන් ගන්නවා. ඒත් අන්තිමට ඒ දෙන්නට සිද්ධ වෙන්නේ හීනකින්වත් හිතුවේ නැති දෙයක්. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ සුපිරියාතල් ෆිල්ම් එක ඉවර වෙනකම් බලන්න අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. ඒ වගේම ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු video එකට. ෆිල්ම් එක පටන් ගද්දී ක්ලාස් එකක උගන්නන කේට්ව අපිට පේනවා. මේ කේට් කියන්නේ ඉංග්‍රීසි ටීචර් කෙනෙක්. එයා දකිනවා ක්ලාස් එකේ ඉන්න ළමයෙක් පාඩම අහගෙන ඉන්නේ නැතුව කොමික් පොතක් කියවනවා කියලා. ඒ ළමයාට බනිනවා වෙනුවට කේට් ඒ ළමයාට හැමෝටම ඇහෙන්න ඒ පොත හයියෙන් කියවන්න කියලා කියනවා. එයා සද්දෙට පොත කියවන ගත්තම කේට්ටත් ඒ කතාවට ආස හිතෙනවා. ඒ නිසා එයාත් ඒ ළමයා ළඟට ගිහිල්ලා කතාව අහගෙන ඉන්නවා. ඒකට අපේ ඉංග්‍රීසි මිස්ලා. ඒත් එකපාරටම එතනට එන ප්‍රින්සිපල් මේ සේරම දකිනවා. ප්‍රින්සිපල් කේට්ට යාගේ ඔෆිස් එකට එන්න කියලා කියනවා. වැඩේ දෙල් වෙන්නයි යන්නේ කියලා හිතාගෙන යන කේට්ට ප්‍රින්සිපල් වක්‍රාකාරව ජොබ් එකෙන් අයින් වෙන්න කියලා කියනවා. මේ සේරම අතරේ මෙගන් කියලා කෙල්ලෙක්වත් අපිට පේනවා. මෙගන් කියන්නේ සේල්ස් ගර්ල් කෙනෙක්. එයා යාගේ කම්පැනි එකේ සුවඳ විලවුන් වර්ග කස්ටමර් කෙනෙක්ට විකුණන්න ලොකු ගේමක් දෙන ගමන් තමයි ඉන්නේ. ඒත් ඒ සුවඳ විලවුන් වල තියෙන ගඳ නිසා මෙගන්ට ඒකක්වත් විකුණ ගන්න ලැබෙන්නේ නැහැ. මේ නිසා එපා වෙලා එළියට එන මෙගන්ගේ කාර් එක නෝ පාකින් බෝඩ් එකක් ළඟ නවත්තලා තිබිලා පොලිසියෙන් අරගෙන යනවා. අයියා දකින්නවා. ඒක දකින්න මෙගන්ට තවත් සතුටු හිතෙනවා. ඊට පස්සේ ඉස්කෝලේ වැඩ ඉවර වෙලා කේට් එනවා ගෙදර. එතකොට අපිට පේනවා එදා දවසම සවුතු වුණ කේට් මෙගන් දෙන්න එකම අපාර්ට්මන්ට් එකේ ඉන්න හොඳම යාළුව දෙන්නේ කියලා. ගෙදර එන කේට් දකින්නවා මෙගන් නිකන් ගුලි කාලා වගේ එයාගේ ජීවිතේ කාලගන්නේ වෙන එකේ දුකට නටනට ඉන්න විදිය. ඊළඟට මෙගන් කේට් කිසිම ප්‍රොඩක්ට් එකක් සෙල් කරගන්න බැරුව එයාගේ දවස සුන්දර විදියට ගෙවිලා ගිය එක ගැන කියන්න පටන් ගන්නවා. ඒ වගේම වැරදි තැනක කාර් එක පාක් කරලා පොලිසියෙන් එක අරගෙන ගියපු විදියත් මෙගන් කේට්ට කියනවා. එතකොට කේට් ප්‍රින්සිපල් එයාට ජොබ් එකේ නයින් වෙන්න කිව්වා කියලා එයාගේ දවස චාටර් වුණ විදිය ගැනත් කියන්න පටන් ගන්නවා. මේ දෙන්නටම දැන් එක හා සමානව කෙලවිලා තියෙන නිසා ලොකු අවුලක් නැහැ. පහවෙනිදා පාන්දර 4ට ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් නිදාගන්න යන වෙලාවට වගේ මෙගන් කේට්ව ඇහැරවලා කොයි හරි යමු කියලා කියනවා. කේට් කියනවා අනේ මේ ගැන උදේට කතා කරමු කියලා. එහෙන් මෙගන් කියනවා එයාලගේ ෆ්ලයිට් එක තව පැය 3කින් පිටත් වෙනවා කියලා. කේට් කොහොමඩවත් මේ ගමන යන්න ඕන නැහැ. එහෙන් මෙගන් දැනටමත් රිෆන්ඩ් ගන්න බැරි ටිකට්ස් දෙකක් බුක් කරලා ඉවරයි. ඉතින් මොනව කරන්නද? අන්තිමට කේට් අකමැත්තෙන් උනත් ඒකට කැමති වෙන්න සිද්ධ වෙනවා. එයාපෝට් එකට එන කේට් සාමයෙන් දකිනවා චෙක්ඉන් කරන පෝලිම ගොඩක් දිගයි කියලා. මේ පෝලිමේ ඉඳලා යන්න ගියොත් එයාලට අනිවාර්යයෙන්ම ෆ්ලයිට් එක මිස් වෙනවා. කරන්නේ මොකද්ද කියලා හිතන ගමන් එහෙම හි බලන මෙගන් දකිනවා එතන වැඩ කරන කොල්ලෙක්ව. මෙගන් මේ කොල්ල ළඟට ගිහිල්ලා දන්න මායම් සේරම කොහොම හරි දාලා මේ පෝලිමේ ඉන්නේ නැතුව චෙකින් එක පාස් කරන්න සමත් වෙනවා. හිතන්න එපා කොල්ල. කෙල්ල හැමෝම ඔහොම තමයි. ඊට පස්සේ එයාලා දෙන්නම ප්ලේන් එකට නගිනවා. කේට් ජනේල් ළඟ සීට් එකක වාඩි වෙන අතරේ මෙගන් අනිත් පැත්තේ කොනේ සීට් එකේ වාඩි වෙනවා. මේ කේට් උස තැන් වලට බයයි. ඒ නිසා කේට් ඒකට බොන පෙත්තකුත් බොනවා. ටික වෙලාවකින් එතනට එනවා කොල්ලෙක්. එයා ඒවිත් හරියටම කේට් සහ මෙගන් දෙන මැද්දේ තියෙන සීට් එකෙන් වාඩි වෙනවා. මේ කොල්ලාගේ නම තමයි රයන්. ඒ වගේම එයා ගිනි නිවන බටේක්. මෙගන් කේට් දෙන්නටම රයන්ව දැක්ක ගමන් එයාට හිත ඇදිලා යනවා. දැන් එයාලා දෙන්නම දන්න 64 මායම් සේරම දාලා රයන්ව දැලේ දාගන්නයි උත්සාහ කරන්නේ. තව තව පෙතිබොන කේට් අන්තිමට නිඳ යනවා. එතකොට මගේ කැප්ටන් කතා කරලා කියනවා ෆ්ලොරිඩා වල කුණාටුවක් නිසා ෆ්ලයිට් එක සෙන්ට් ලූයිස් වල ගොඩ බාන්න සූදානම් කරනවා කියලා. මේ නිසා කේට් සහ මේගන් ඊළඟ ෆ්ලයිට් එක නිකන් නැවතිලා ඉන්න හෝටල් රූම් එකක් බුක් කරනවා. රිසෙප්ෂන් එකේදී මේගන් රිසෙප්ෂන් එකේ ඉන්න අනුජ් කියන කෙනාට එයාගේ බෑග් එක එයාපෝට් එකේදී නැති වෙලා කියලා කියනවා. මූණත් දෙහිලිලි වගේ කරගෙන කේට් මේගන් දෙන්නා එයාලගේ කාමරයට යන ලිෆ්ට් එක තියෙන තැනට යනවා. එතනදී එයාලට හම්බ වෙනවා රයන්ව. රයන් මේගන්ලට කියලා තිබ්බේ එයා වෙඩින් එකකට යනවා කියලා. ඉතින් මේගන් රයන්ගෙන් අහනවා වෙඩින් එකට යන්නේ නැතුව හෝටල් එකේ මොකද්ද කරන්න කියලා. රයන් කියනවා වෙඩින් එකට තව ටික දවසක් තියෙනවා ඒ නිසා එයා ටිකක් එහෙ නැවතිලා ඉන්නවා කියලා. එතනින් යන කලින් රයන් මේගන් ළඟෙන් අහනවා එයා එක්ක මොනවා හරි බොන්න එළියට යන්න එනවද කියලා. ඒක අහලා ඉවර වෙනත් කලින්ම මෙගන් කේට් දෙන්න එකපයින්ම වැඩේට කැමති වෙනවා. කාමරයේදී මෙගන් එයාගේ බෑග් එක නැති වෙලා නිසා එළියට යන්න කේට්ගෙන් එයාට ඇඳුමක් අඳින්න දෙන්න පුළුවන්ද කියලා අහනවා. කේට් එයා ළඟ තියෙන්නේ
එක ඇඳුමයි කියලා ඒක දෙන්න බෑ කියලා කියනවා. ගමනක් යද්දී එක ඇඳුමක් විතරක් අරගෙන යන කෙල්ලෙක්ව දැක්කමයි. මේ නිසා කේට් එදා රෑ රයන්ව හම්බ වෙන්න යන්නේ තනියම. එතනදී රයන් කේට්ගෙන් අහනවා යාළුවකෝ කියලා. කේට් කියනවා මෙගන් නම් කොහෙද දන්නේ නැහැ කියලා. එයාලා දෙන්න කතා කර කර ඉද්දි මෙගන් ලස්සන ඉන්දියන් ඇඳුමක් ඇඳගෙන එතනට එනවා. මෙගන් රිසෙප්ෂන් එකේ ඉන්න අනුච්ච රිසෙප්ෂන් සර්විස් එක අන්තිමයි කියලා සයිට් එකේ රිවියු එකක් දානවා කියලා බය කරගෙන එයාගෙන් තමයි මේ ඇඳුම ඉල්ලගෙන තියෙන්නේ. මෙගන්ව දකින්න රයන් පුදුම වෙනවා. මොකද ඒ ඇඳුමට එයා ගොඩක් ලස්සනට පේනවා. සුපුරුදු පරිදි මේක නිසා කේට් මෙගන් ගැන ඊර්ෂ්‍යා හිතෙනවා. කුණාටුව සැර වෙලා එයාගේ ෆ්ලයිට් එක තවත් පරක්කු වෙයි කියලා යන නිවුස් එකක් රයන් දකිනවා. මේක නිසා වෙලාවට වෙඩින් එකට යන්න බැරි වෙයි කියලා රයන් අවුල් වෙනවා මේගන්ලා දකිනවා. මේ නිසා දුකහනක් කළ දෙන්න එනවා රයන්ගේ හිත හදන්න. රයන්ගේ මූඩ් එක හදන්න කියලා මේගන් කේට් දෙන්න රයන්ට පේන්න එතන තරඟයට නටන්න පටන් ගන්නවා. හොඳටම නටන්න යන මේගන්ගේ සාරියත් අන්තිමට හැමෝම ඉස්සරහා ගලවගෙන වැටෙනවා. සෑහෙන අපහසුතාවයට පත් වෙන මේගන් කේට් රයන් තුන්දෙනාම ආපහු හොටෙල් එකට එනවා. හොටෙල් එකේදී මේගන් සහ කේට් රයන්ව ඕනේ කියලා රණ්ඩු කරන්න පටන් ගන්නවා. පහ වෙන උදේ එයාලා තුන්දෙනා නගරේ පොඩ්ඩක් ඇවිදලා බලන්න කියලා එළියට යනවා. කේට් උසතැන් වලට බය කියලා දන්න නිසාම මෙගන් එයා බැලුන් රයිඩ් එකක් යමු කියලා යෝජනාවක් කරනවා. කේට් උසතැන් වලට බය නිසා රයන් කියනවා එහෙනම් එයා බැලුන් රයිඩ් එකක් යන්නේ නැතුව වෙන කොහේ හරි යමු කියලා. මෙගන් කියනවා ඒකට කමක් නැහැ. එයා රයන් එක්ක බැලුන් එකේ යන්නම්. කේට් මියුසියම් එක බලන්න යන්න කියලා. කේට් දැන් මෙගන්ව රයන් එක්ක තනියෙන් යවන්න ඕනේ නැහැ. ඒ නිසා එයාත් බැලුන් එකේ යන්න කොහොම හරි අන්තිමට කැමති වෙනවා. එයාලා යන බැලුන් එක අරගෙන යන කෙනාගේ එක ඇහැක් පේන්නේ නැහැ. බැලුන් එකේ හිට ගන්න කේට් හොඳටම බය වෙලා කෑ ගහන්න පටන් ගන්නවා. බැලුන් එක ගෙනියන කෙනා එයාලට කියනවා දැන් එයාලා බිම ඉඳන් අඩි 500ක් උඩින් ඉන්නේ කියලා. මේක ඇහෙන කේට් තවත් බය වෙනවා. රයන් කේට්ව සංසුන් කරන්න උත්සාහ කරනවා. ඒත් වැඩක් වෙන්නේ නැහැ. මේ අතරේ මෙගන් ෂැම්පේන් බෝතලයක් විරුද්ධ කරනවා. ඒකේ මූඩිය ගැලවිලා ගිහින් බැලුන් කැප්ටන්ගේ ඉතුරු ඇහෙත් වැදිලා ඒ ඇහත් උඅල වෙනවා. මේ නිසා එයාලා යන බැලුන් එක පොඩි ළමයෙක්ගේ බර්ත්ඩේ කේක් එකක් උඩට ගොඩ බාන්න සිද්ධ වෙනවා. මේ ස්වභාවික අනතුරෙන් පස්සේ එයාලා තුන්දෙනා ආපහු හොටෙල් එකට එනවා. ඊට පස්සේ රයන් පූල් එකට යන්න තීරණය කරනවා. රයන්ව පුදුම කරන්න හිතාගෙන කේට් මෙගන් දෙන්නත් ඇඟ හොඳටම පේන ඇඳුම් ඇඳගෙන පූල් එකට එන්න තීරණය කරනවා. රයන්ව තවත් පුදුම කරන්න හිතාගෙන එයාලා දෙන්න වතුරටත් පැනලා පෙන්නනවා. කොමාරි එහෙම පණිද්දි මෙගන්ගේ එක ඇහැක් වහියෙන් වතුරේ වැදිලා රිදෙන්න පටන් ගන්නවා. ඊළඟ දවසේ එයාලා දෙන්න කැෆේ එකකට යනවා. කේට් ජූස් එකක් බිබී ඉන්න අතරේ එයාලා දකිනවා බෑග් එකකුත් අරගෙන රයන් කොහේ හරි යන්න පිටත් වෙනවා කියලා. රයන් ළඟට දුවලා ගිහින් මෙගන් කේට් දෙන්න අහනවා කොහෙද යන්නේ කියලා. රයන් කියනවා එයා වෙඩින් එකට යනවා කියලා. එතකොට මෙගන් කේට් දෙන්න එයාලත් එන්නද කියලා අහනවා. එපා කියන්න හේතුවක් නැති නිසා රයනුත් එකපයින්ම ඒ දෙන්නට හා කියනවා. මේ කාර් එක ඩ්‍රයිව් කරන්නේ ක්‍රේග් කියලා කෙනෙක්. ඒ වගේම එයා මෙගන්ටත් ගොඩක් කැමති. යන අතරමඟදී මෙගන් රයන්ගේ අතේ ක්‍රීම් ගන්න පටන් ගන්නවා. මේක දකින කේට් ඉරිසියා හිතිලා එයා මෙගන්ගේ ටිකක් විතර මන්දබුද්ධික පෙනුමක් තියෙන පොඩි කාලේ ෆොටෝ එකක් රයන්ට පෙන්නනවා. මේකෙන් සෑහෙන අපහසුතාවයට පත් වෙන මෙගන් තරහෙන් දෙන්නම් උඹට කියලා කේට් දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ එයාලා වාහනේට තෙල් ගහගන්න ෂෙඩ් එකක නවත්තනවා. ඊට පස්සේ කේට්ට අවශ්‍යතාවයක් ඇවිල්ලා එයා යනවා බාත්รูම් එකට. එයා දකිනවා මේ බාත්รูම් එක සෑහෙන ජරා වෙලා කියලා. ඒත් අපහසුතාවයේ තරම නිසා එයා කොහොම වුණත් ඒකට යන්න තීරණය කරනවා. කාර් එකේදී කේට් කරපු දෙයට රිටර්න් එකක් විදියට මෙගන් කේට් ඇතුළට ගියාට පස්සේ බාත්รูම් එකේ දොර එළියෙන් හිර කරනවා. එළියට එන්න බැරුව එතුළේ හිර වෙන කේට් කොහොම හරි ජනේලෙන් එළියට පනිනවා. ජනේලෙන් එළියේ තියෙන කුණු කොටකට වැටෙන කේට්ගේ ඇඳුම් සේරම ජරා වෙනවා. කේට්ව දකින්න රයන් අහනවා එයාගෙන් මොකද්ද වුනේ කියලා. එතකොට කේට් කියනවා කවුරු හරි බාත්รูම් එකේ දොර එළියෙන් ලොක් කළා කියලා. ඊට පස්සේ ඉතින් කේට් එතනින්ම නාගෙන පිරිසිදු වෙනවා. ඊට පස්සේ ආපහු එයාලා වෙඩින් එකට යන්න පිටත් වෙනවා. අතරමඟදී කේට් හිතලම එයාගේ බෙල්ල රිදෙනවා වගේ රඟපාන්න පටන් ගන්නවා. ඒ නිසා රයන් කේට්ගේ බෙල්ල මසාජ් කරනවා. මේක දකින්න මේගන්ට සුපුරුදු පරිදි කේට් එක්ක තරහ යනවා. කේට්ට වැඩක් දෙන්න හිතාගෙන මෙගන් වයින් බෝතලයකට නිතිබෙති ගොඩක් දාලා ආමජන් වයින් කියලා බොන්න කේට්ට දෙනවා. ඒත් ඒ වෙලාවේ කේට් වයින් බොන්නේ නැහැ. ක්‍රෙග් මේගන්ගේ අතින් වයින් බෝතලේ උදුරගෙන මුළු වයින් බෝතලේම බොනවා. මේක දකින මේගන් හොඳටම රත් වෙනවා. ක්‍රෙග් ගැන එකපාරටම ඇති වුණු අනුකම්පාවක් නිසා මේගන් ක්‍රෙග් දැන් ගොඩක් වෙලා ඉඳන් ඩ්‍රයිව් කරපු නිසා ගොඩක් මහන්සි ඇති කියලා එයා ඩ්‍රයිව් කරන්නද කියලා අහනවා. ඒත් ක්‍රෙග් කියනවා එයාගේ වාහනේ ඩ්‍රයිව් කරන්න කාගෙන්වත් උදව් ඕනේ නැහැ කියලා. පැය කීපයකට පස්සේ එයාලා තුන්දෙනාම නිදා ගන්නවා. කොහොම හරි අමාරුවෙන් හැරගෙන උත්සාහ කරන ක්‍රෙග්ටත් අන්තිමට නිින්ද ගිහිල්ලා
වාහනේ හැප්පෙනවා. මේ නිසා එයාලට එදා රෑ මොටෙල් එකක ඉන්න සිද්ධ වෙනවා. කේට් කොමාරේ මේගන් වයින් බෝතලෙට දාපු නිදිපෙති දකිනවා. ඒ නිසා තරහ ගෙයින් එයාලා දෙන්න මොටෙල් එකේ වෙන වෙනම කමර දෙකක් එදා රෑ බුක් කරගන්නවා. ටික වෙලාවකින් කෝල් ඩ්‍රින්ක් එකක් බොන්න පල්ලෙහාට යන කේට්ට රයන්ව හම්බ වෙනවා. රයන් කියනවා කේට් හැමතිස්සෙම මේගන් එක ඉන්න නිසා කේට් එක්ක තනියෙන් හම්බ වෙලා කතා කරන්නත් බැරි වුණා කියලා. එහෙම කියලා රයන් කේට්ව කිස් කරන්න පටන් ගන්නවා. උදේ දවල් රෑ හැමතිස්සෙම කේට් දැකපු හේනේ දැන් ඇත්ත වෙන්නයි යන්නේ. කාමරයකට යන කේට් රයන් දෙන්න ඊට පස්සේ හොඳට නිදා ගන්නවා. මේ අතරේ මේ මුකුත් දන්නේ නැතුව මෙගන් බාර් එක ළඟ බිබී ඉන්නවා අපිට පේනවා. තනියෙන් බිබී ඉන්න මෙගන් ළඟට ක්‍රේග් ඇවිල්ලා එයාලා දෙන්නා ටික වෙලාවක් කතා කර කර ඉන්නවා. පහුවෙනිදා උදේ කෑම වෙලාවේදී මෙගන් කේට්ට කියනවා කොහෙවත් යන කොල්ලෙක් නිසා එයාලා දෙන්නගේ යාළුවම නැති කරගන්න හොඳ නැහැ කියලා. කොහොම හරි මෙතනදී කේට් අතින් වැරදිලා එයා රයන් එක නිදාගත්තා කියලා කියවෙනවා. ඒකට තරහ ගිහින් මෙගන් කේට්ට පහර දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයාලා දෙන්න කඩේ ඇතුලේ මරා ගන්න පටන් ගන්නවා. රණ්ඩුව මැද්දේ කේට් මෙගන් දෙන්නගේ ඇඟ උඩට එතන තියෙන කබඩ් එකක් පෙරලෙනවා. ක්‍රේග් එයාලා දෙන්නව එතනින් එළියට ගත්තට පස්සේ කඩේ අයිතිකාරයා පොලිසියට කෝල් කරලා එයාලා දෙන්නව කඩෙන් එලවලා දානවා. ඊට පස්සේ ක්‍රේග් පොලිසියට කියනවා රයන් යාගේ කාර් එක හොරකම් කරගෙන වෙඩින් එකට ගියා කියලා. රයන්ගේ G+ ප්‍රොෆයිල් එක බලන ක්‍රේග් දකිනවා ඒ තියෙන්නේ රයන්ගේ වෙඩින් එක කියලා. කොහොම හරි වෙඩින් එකට යන්න දෙන්න කියලා පොලිසියට වැඳලා වැඳලා කොහොම හරි කඩේට කරපු ඩැමේජ් එකට වන්දි ගෙවුවට පස්සේ පොලිසිය එයාලා දෙන්නව නිදහස් කරනවා. ඊට පස්සේ එයාලා දෙන්න කැබ් එකකින් වෙඩින් එක තියෙන හොටෙල් එකට එනවා. ඒත් එතකොටත් එයාලා දෙන්නා පරක්කු වැඩි. රයන්ව දකින කේට් මෙගන් දෙන්න එයා පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. කොහොම හරි රයන්ව අල්ලගන්න එයාලා දෙන්න රයන් එයාලව පාවිච්චි කරා කියලා බනින්න පටන් ගන්නවා. එතකොට රයන් කියනවා එයා මුකුත් කරේ නැහැ, මුල ඉඳන්ම ඒ දෙන්නම එයාගේ පස්සෙන් ආවේ කියලා. ඒ වගේම එයාලා වෙඩින් එක කාගේද කියලා ඇහුවෙත් නැහැ. එයාට මේ කසාදේ කරගෙන පාඩුවේ ඉන්න දෙන්න කියලා ඉල්ලනවා. එතකොටම වගේ රයන්ගේ වයිෆ් එතනට එනවා. මේගන් කේට් දෙන්න දකිනවා රයන්ගේ වයිෆ් ගොඩක් තද කාන්තාවක් කියලා. එයා රයන්ව එයා කියන හැම දෙයකටම කොහොම හරි කැමති කරගන්නවා කියලා එයාලා දකිනවා. මේක දකින මෙගන් කේට් දෙන්නට තේරෙනවා රයන්ට මේ කාන්තාව එක්ක ඉන්න දෙන එකට වඩා ලොකු දඬුවමක් ලොවෙත් නැහැ කියලා. මොකද රයන් යාගේ කසාදෙන් පස්සේ හැමදාම එයාගේ කසාද ජීවිතය ගැන ගොඩක් පසුතැවේවි. මේ ගැන හිත හිත එයාලා දෙන්න ආපහු එයාපෝර්ට් එකට යන්න පිටත් වෙනවා. එතකොට එයාලා දැනගන්න හම්බ වෙනවා එයාලගේ ෆ්ලයිට් එක පැය 4ක් පරක්කුයි කියලා. මේ නිසා මෙගන් ක්‍රේග්ව හම්බ වෙන්න එයාගේ ෂොප් එකට යනවා. ටික වෙලාවක් එයාලා දෙන්න කතා කර කර ඉඳලා අන්තිමට මෙගන් ක්‍රේග්ව එතනදී කිස් කරනවා. ආපහු එයාපෝර්ට් එකට එන මෙගන් කේට්ට කියනවා එයාලා දෙන්න වෙන වෙනම ජීවත් වෙමු කියලා. ඒ කියන්නේ එයාලා ආපහු කවදාවත් හම්බ වෙන්නේ නැහැ නෙවෙයි, වෙනදට වඩා වැඩියෙන් හම්බ වෙමු, ඒත් එක තැන ජීවත් වෙන්නේ නැතුව ඉමු කියලා. කොහොම හරි කේට් නුත් මේකට කැමති වෙනවා. ඊට පස්සේ කේට් ප්‍රින්සිපල් හම්බ වෙන ගිහින් කියනවා එයා ජොබ් එකෙන් අයින් වෙන්නේ නැහැ, පුළුවන් දෙයක් කරපන් කියලා. එතකොට ප්‍රින්සිපල් කියනවා කේට් ජොබ් එකෙන් අයින් වෙන්න කියලා නෙමේ කිව්වේ, කේට් වොලිබෝල් කෝච් විදියට වැඩ බාර ගන්න කියලායි කිව්වේ කියලා. කොහොම හරි අන්තිමට කේට් නුත් මේකට කැමති වෙනවා. අන්තිමට මෙගන් ක්‍රේග් එක්ක රිලේෂන්ෂිප් එකක් පටන් අරගෙන එයාලා දෙන්න කතා කර කර ඉන්න තැනින් ෆිල්ම් එක ඉවර වෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා මේ වගේ මූවි රිවියුස් දෙකටම බලන්න, අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම තවත් brand new video එකකින් නැවත හමු වෙමු.